අයිබෝන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම දරුවන්ට බලපාන කාරණයක් ගැන. අද සමාජයේ දෙමව්පියන්ට දරුවෝ සම්බන්ධයෙන් මතුවලා තියෙන එක්තරා ප්‍රශ්නයක් තමයි මේ දරුවෝ හිතුවක්කාරයි. එහෙම නැත්නම් දරුවෝ කියන දේ අහන්නේ නැහැ. මම දරුවෝ තාම පහසුවෙන් නොමගට යොමු වෙනවා. වැරදි දේවල් වලට යොමු වෙනවා. ඒ මේකට හේතුව කවුද මේකට වග කියන්න ඕනේ? මේක අපි හුඟක් කලාව නිරන්තරයෙන් සමාජයේ කතා බහ ලක් වෙන දෙයක්. අපි අමතක කරන්න දෙය තමයි මේ කාරණේදී වැඩිහිටියන් සතු වගකීම. අපි දරුවෝ ඉස්කෝලේ යවුවට පස්සේ අපි හිතනවා පාසලේ ඉන්න ගුරුවරු තමයි දරුවෝ හදන්න ඕනේ. දරුවන්ට අධ්‍යාපනය දෙන්න ඕනේ. දරුවන්ට අධ්‍යාපනය දුන්නාම ඌන්ට ශික්ෂණය ලැබෙනවා කියලා. මේක ඇත්තට වැරදි මතයක්. දරුවෝ කියලා කියන්නේ ඕන් මේ ලෝකෙට උපදිනකොට සිතේ කිසිම කහටක් නැතිව කිසිම වරදක් නැතුව කිසිම දූෂණයක් නැතුව උපදින අය. ඒ කියන්නේ හරියට මනෝවිද්‍යාත්මකව කියන්නේ සුදු පාට කොළයක් වගේ. මේ සුදු පාට කොළේ කිසි දෙයක් ලියලා නැහැ. හරියම පිරිසිදුයි. හරියම ප්‍රභාෂවරයි. එතකොට මේක ලියන්නේ කවුද? මේක ලියන්නේ වැඩිහිටියෝ. ගුරුවරු, දෙමව්පියෝ, සමාජය. එතකොට මේ දරුවගේ සිත නැමැති මේ සුදු පාට කඩදාසියේ සුදු පාට මේ පුවරුවේ මේ ලියන දේවල් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම තියෙනවා. ඔය ඒවා විසින් ඔවුන් හසුරවනවා. ඉතින් එහෙනම් අපි ගුරුවරුන්ට පමණක් දරුවෝ හදන්න බාර දුන්නොත් නැත්නම් පාසලෙන් පමණක් අපි දරුවන්ගේ අධ්‍යාපනය හරහා දරුවෝ හැදෙනවා කියලා බලාපොරොත්තු වුණොත් ඒක දරුවගේ අනාගතය සම්පූර්ණයෙන්ම නොමගට යොමු කරන දෙයක්. අද සමාජ වෙලා තියෙන ඒ වගේ දෙයක්. මොකද හේතුව අපි දරුවා පාසල් ගිහිල්ලා ආවට පස්සේ දරුවා වැටෙන්නේ අපේ සමාජයට, අපේ ගෙදර සමාජයට, පවුලේ පසුබිමට, වටපිටාවට, ගමට, නගරයට, එහෙම නැත්නම් උපකාරක පන්තියට, මේ වගේ නොයෙක් ආකාරයේ වෙනස් වෙනස් සමාජ තුල ඌට ජීවත් වෙන සිද්ධ වෙනවා. ඒතර මේ හරහා කාන්දුවන නොයෙකුත් විදිහේ දේවල් මේ දරුවා හසුරවන්න ගන්නවා. මෙහිදී අපි විශේෂයෙන්ම ගෙදර පරිසරය ඇතුලේ අර පාසලෙන් ලබා දෙන අධ්‍යාපනය මෝහත් කරන අතරේදී ඒකට අවශ්‍ය කරන පෝෂණය සමාජ සාරධර්ම එවැගේම අපේ තියෙන සිරිත්විරි සංස්කෘතිකාංග මේ සියල්ලක්ම අපට පුළුවන් දරුවන්ට කාන්දු කරන්න. ඒ නිසා තමයි හුඟක් වෙලාවට පවුල ඇතුලේ දරුවාව යම් ආකාරයක අපි ආහාරයෙන් පෝෂණය කරනවා වගේම ඔවුන්ව ආවේගිකව එවැගේම ඔවුන්ව කිසියම් ආකාරයේ ඔවුන් තුළ ඇති කරන හැදියාව හරහා පෝෂණය කළ යුත්තේ. දැන් මේ අපි හුඟක් දෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි දරුවෝ හිතුවක්කාරයි කියන එක. නැත්නම් දරුවෝ දෙමව්පියෝ කියන දේ අහන්නේ නැහැ කියන එක. නැත්නම් දෙමව්පියෝ කියන දේට එකට එක කියනවා කියන එක. දැන් අපි බැලුවොත් එමු දරුවෙක් පාවිච්චි කරන වචනය වගේ අවස්ථාවලදී දරුවෝ හැසිරෙන ආකාරය බලන්න ඔබ අනුකරණය කිරීමක් නෙවෙයිද කියලා. ඔබ දෙමව්පියන් ස්වාමියා භාර්යාව භාර්යාව ස්වාමියා අතර තියෙන යම් සංනිවේදනයකදී ඔවුන් අතර ඇතිවන ගැටුමකදී ඔවුන් භාවිතා කරන වචන ඔවුන් හැසිරෙන ආකාරය ඒ ගෙදර ඉන්න දරුවන් හැමවිටම අනුගමනය කරනවා අනුකරණය කරනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. අපි දරුවන්ට දොස් කිව්වොත් මේ නරක වචන පාවිච්චි කරනවා නැත්නම් මේක කොහෙන්ද ඉගෙන ගත්තේ කිව්වොත් එක්ක ඔයාගේ ගෙදරින් ඉගෙනගෙන තියෙන නැත්නම් පාසලෙන් ඉගෙනගෙන තියෙන එහෙම නැත්නම් ඌ අතරමඟදී වටපිටාවේ වෙන තැනකදී ඉගෙනගත්ත දේවල්. ඒතකොට මේක ඉගෙන ගන්නෙ වැඩිහිටියන්ගෙන්. ඒතකොට වැඩිහිටියන්ගේ වගකීම තමයි තමන් හැමතිස්සෙම තමන් කරන දේවල් අපිට වඩා කුඩා වයසේ ඉන්න දරුවන් අනුකරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ චර්යාවට එකපත් කරගන්න පුළුවන්. ඒකට අපි මේ මනෝවිද්‍යාත්මකව අපිට වගකීමක් තියෙනවා දරුවා තුළ තිබෙන දරුවා තුළ නැගෙන නැත්නම් දරුවා තුළ වර්ධනය වෙන ගුණාංග මානව ධර්මතා එවැගේම සිරිත්විරි චර්යාවන් එහෙම නැත්නම් අපි කියන ආවේගික බුද්ධිය ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන ඒවා අනිත් අය සමග ආවේගිකව කොහොමද ගනුදෙනු කරන්නේ කියන කාරණේ මේක දරුවාට හුරු කරන්න. ඒ හුරු කිරීමේදී දරුවා ඉගෙන ගන්න ආදර්ශයෙන් දරුවාට අපි දන්නවා පාසලේදී මේවා දැනුම හැටියට ලැබෙනවා පොතපතින් එහෙම නැත්නම් ගුරුවරයා උගන්වන දේවල් වලින්. හැබැයි ඒක විෂානුබද්ධයි. දරුවා ඒක ඉගෙන ගන්නේ හැම විටම අර විෂය නිර්දේශය තුළ. ඒතර විෂය නිර්දේශයෙන් පිට බාහිර ක්‍රියාකාරකම් හැටියට ඔහු ක්‍රීඩාවන් හෝ වෙනත් ආකාරයේ පැවරුම් වලට ගත කරන කාලය ඇතුළතදීත් ඔහු උකහා ගන්නේ නැහැ එහෙම චර්යාවට අනුකූල දේවල්. එතකොට අපි දැනුම ඒ වගේම කුසලතා ආකල්ප මේ සියල්ලක්ම සමබරව ජීවිතයට ලබලා දෙන්න නම් ඔහු තුළ අනිවාර්යයෙන්ම
අර ජීවන කුසලතා කියන එක ඇති කරනකොට ජීවන කුසලතා කියන්නේ සම්පූර්ණයෙන්ම මානව ධර්මතා මත තමයි ඒක පදනම් වෙන්නේ. ඒතකොට මානව ධර්මතා මත පදනම් වෙනවා නම් මානව ධර්මතා නිවස තුල අපි ප්‍රායෝගිකව කියලා දෙන්නට අවශ්‍ය වෙනවා. කරුණාව, මොදිතාව, මෙත්තාව ඒ වගේ දේවල් අපි ප්‍රගුණ කරන්න අවශ්‍යයි. ඒ ප්‍රගුණ කිරීම කියලා කියන්නේ අපි මුගක් කලාවට විශ්වාස කරනවා නම් දරුවා දහම් පාසල් ලැබීම, එහෙම නැත්නම් පන්සලට යවීම, එහෙම නැත්නම් ආගමික උත්සවවලට සහභාගී කර ගැනීම ඒව පමණක් නෙවෙයි. දෙමව්පියන් හැටියට වැඩිහිටියන් හැටියට වැඩිහිටියෝ කියවහම වැඩිහිටියෝ කෙන කුලකේට ගුරුවරු වෙන්න පුළුවන්, දෙමව්පියෝ වෙන්න පුළුවන්, අසල්වැසියන් වෙන්න පුළුවන්, මේ හැම කෙනෙම අයිති. එතකොට දරුවාට කොහෙන් හරි තැනකදී කාන්දු වෙනවා නම් යම්කිසි ආකාරයක වැරදි චර්යාවක් මේවා නැවත හොඳ පවට හොඳ චර්යාවන් බවට පරිවර්තනය කිරීමේ වගකීම දෙමව්පියන් සතු වෙනවා. ඒතකොට දෙමව්පියන් හැමතිස්සෙම දරුවාට අවශ්‍ය පරිසරය සකස් කිරීම වගේම දරුවා අර හොඳ දේවල් කරනකොට යම් ආකාරයක දිරිමත් කිරීමක් අවශ්‍යයෙන් කළ යුතුයි. මොකද හේතුව දරුවන් හැදෙන්නේ අර අපි හිතනවා දඩුවමින් කියලා නේද? දඩුවමින් පමණක් නෙවෙයි දරුවන් හැදෙන්නේ අපි ඒකට කියනවා පනිෂ්මන්ට් ඇන් රිවෝඩ් කියලා. දඬුවම් වගේම ඔවුන්ට යම්කිසි තිළිණයක් අපි ලැබලා දෙනවා. එතකොට අර දිරිමත් කිරීම ඔවුන් එක්තරා ආකාරයක හොඳ චර්යාවකට යොමු කිරීමට හේතු වෙනවා.